දැන් අපිට ඉතාම හොඳට පේනවා කොහොමද මේ මානව හිමිකම් සම්බන්ධයෙන් මේ මිෂෙල් බැෂලි කටයුතු කරන්න කියලා. දැන් අපේ ශවින්ද සිල්ලා නායක හමුදාපතිතුමාට, එතකොට සරත් හොන්සගජ්ජන්ගේ ෆීල්ඩ් මාර්ෂල්තුමාට, එතකොට චාරි ගාල්ගේ උදේ පෙරේරා, ඒ ඉතාම හොඳින් යුද්ධයට දායකත්වය දීලා මේ ත්‍රස්වාදී නිමකරු අයට කිසිම චෝදනාවක් නැතුව තමයි අද බොහෝ රටවල් වලට මේ වීසා පවා තහනම් කරලා තියෙන්නේ. නමුත් අපි කළේ මානුෂීය මෙහෙයුමක්. අපි සාමාන්‍ය වැසියෝ ඉතා විශාල 3 ලක්ෂයක් 295,000ක් බේරාගෙන තමයි මේ යුද්ධය කළේ. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මේ ප්‍රාණපකාරුවන් බේර ගැනීමේ මෙහෙයුම තමයි ඒක. එතෙන්දී යුද අපරාධ විශේෂඥෝ 6 දෙනෙක්, සර් ඩිස්මින්ඩ් සිල්වා, සර් ජෙෆ්‍රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, එතකොට මේජර් ජෙනරල් ජෝන් හෝම්ස්, රොඩ්නි ඩික්සන් කියලා මේ 6 දෙනාම ඉතා පැහැදිලිව ඒගොල්ලෝ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥෝ. පැහැදිලිව කියලා තියෙනවා අපි කිසිම යුද අපරාධයක් කළේ නැහැ කියලා. ඒව අපිට තමයි මේ මිෂෙල් බැෂලි මේ වගේ අභූත චෝදනා කරන්නේ කරන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සම්පූර්ණයෙන්ම අනුග්‍රහය ලැබෙන නිසා. ඉතින් අපි ඒක මම පුද්ගලිකව ඒක හෙලා දගෙනවා. මොකද මම ජෙනිවානු වලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් අභියෝග කළා. අපි යුද අපරාධ කරන්න ඔප්පු කරන්න කියලා කිව්වා. ඉතින් දේ මේ රජයක් හැටියට පසුගිය රජය රණවිරුවන්ව පාවා දුන්න හැටි අපි දැක්කා. කොහොමද රණවිරුවන් යුද අපරාධ කරයි කියලා ජාත්‍යන්තරයේ පිළිගත්තා. 31 යෝජනාවට සමානුග්‍රහකත්වය දුන්නා. ඒක නිසා ඒ යෝජනාව කිසිම ඡන්දයකින් තොරව, වාද විවාදයකින් තොරව සම්මත වුණා. ඉතින් ඒක අතිගෞරව ජනාධිපතිතුමා අපේ හැටිය ඒ සමානුග්‍රහකෙන් ඉවත් වෙලා දැන් අපි අපේ කරුණ කියන්න ඉතාම හොඳින් පැහැදිලිව තියෙනවා. දැන් ඒකට GLPD සැමතුමාත්, අලි සබ්‍රියම්තුමාත් කියලා තියෙනවා. ඔවුන් අපේ පැත්තෙන් ඒ කරුණ අවබෝධ කරයි. ඉතින් මෙතෙන්දී මානවිකම් කවුන්සිලේ අපි දන්නවා අපි නිදාගෙන ඉන්න කෙනෙක්ව අපිට ඇහැරන්න පුළුවන්. නමුත් බොරුවට නිදාගෙන ඉන්න කෙනෙක්ව කවදාවත් ඇහැරෙන්න බෑ. ඉතින් මේ මානවිකම් මේ කොමසාරිස්වරිය ඇත්ත වශයෙන්ම බොරුවට නිදාගෙන ඉන්නේ. ඇය එක එක අයගේ කොන්ත්‍රාත් වලට වැඩ කරන කෙනෙක්. ඉතින් හින්දා ඇයව ඇත්ත වශයෙන්ම අපි එච්චර ගණන් ගන්නේ නැහැ. මම පුද්ගලිකව, ඒක මගේ පුද්ගලික මතය, මම දන්නවා මේ කරන්නේ ඉතාම අසාධාරණ දෙයක් කියලා පෙරට.